සාදු සාදු සා. අපි වජ්‍රාසනයේ වන්දනා කරගනිමු. කියන්නේ වජිරාසන මත වැඩ හිඳ විදුරු නැන බලින් සපිරුණු නුවන විහිද මුනිදුන් සදා වන්දිමි මං බෝධි මූලයේ සෙවණිදී පුදා දිවි උතුම් නිවනට පරදාසේනා ඇති මරු පිම්බලය මතු කළේ සොයාගත් නිවන් මඟ තුල සම්බෝධි රාජ බවට පැමිණ පුබේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවන ලැබූසේක මැඳුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවනින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එය මෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසං හේතුඵල දහම් විමසා මහවිදුරු නැන බලයෙන් ඇති තතු අටහන් සම්මා සම්බුදු බව ලැබෙන් නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩහිඳ බුද්ධ භූමියේ මහවිදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනි දුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවණට මං
නැමී වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් හැම විට වන්දනා කරම් නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සඳහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ යමි සාදු සාදු සා. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සා සා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පින්වත් සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද උඳුවප් පුම් පොහොය දවස. අද මොන පොයේද? මේ ව්‍යවහාරික වශයෙන් මේ 2015 වර්ෂයේ අවසන් වෙනවා. මේ තමයි ඒ වර්ෂයේ අවසාන පුම් පොය විදිහට දෙන්නේ. ඊළඟ කාරණාව තමයි අද වගේ දවසක තමයි විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කළේ. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මේ ලංකාවේ පිහිටියාට පස්සේ මේ ලංකා ධර්ණිතලයේ පැතිරුණ ආනුභවය මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා අද අපි කල්පනා කළා බෝධීන් වහන්සේ හා සම්බන්ධ කරුණු ටිකක් කතා කළොත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ වෙසක් පුම් පෝය දවසේ. මහාමායා දේවියගේ මව්කුසේ පළමුවෙන්ම බෝධිසත්වය විදිහට ඉපදුනේ කවද්ද? මව්කුසේ පිළිසිඳ ගත්තේ අසල පෝය දවසේ. මව්කුසෙන් බිහි වුණේ, මව්කුසෙන් සිදුහත් කුමාරයා බිහි වෙනකොටම, අපි සිදුහත් කියන්නේ සිද්ධාර්ථ කුමාර නැතන් සර්වාර්ථ කුමාර කියලා කියනවා. සියලු අර්ථ සිද්ධ කරන නිසා. ඊට පස්සේ සිදුහක් කුමාරයා මව්කුසෙන් බිහි වෙනකොටම මේ ලෝකේ තවත් දේවල් කිහිපයක් බිහි වෙනවා. එකක් තමයි හරියටම මේ පෘථුවේ මධ්‍ය මණ්ඩලේ බෝධීන් වහන්සේ හටගත්. මේ පෘථුවේ නාභිය හරියටම මැද කොහෙද? වජිරාසනේ බුද්ධ ගයාවේ.
ඇයි ඒක මැඳ හරියටම මැඳ වෙන්නේ? මේ පෘථුවේ නැසිලා වෙනසිලා යන කාලයක් එනවනේ. ගිහිල්ලා මේ පෘථුවේ ආයෙ ටික ටික හැදෙනවා. මේ පෘථුවේ ඉස්සෙල්ලාම හැදෙන්නේ බුද්ධගයාවේ වජිරාසන භූමිය. එතන තමයි ඉස්සෙල්ලාම හැදෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් ටික පෘථුවේ ගණී භවණ වෙලා හැදෙන්නේ. ඒතර මහා පොළොවේ ඉස්සෙල්ලාම හැදෙන තැන බුද්ධගයා, ඒ වජිරාසනයේ පිහිටි තැන. ඊළඟ මේ ලෝකේ වෙනසිලා යනකොට මේ ගිනි ගන්නවනේ මේ මහා පොළොව. ගිනිගෙන අවසානයේට දැවිලා යන්නේ වජිරාසනය. පෘථුවේ පළමුවෙනින් හටගන්නෙත් අවසානයේට නැසී යන්නෙත් එතන. එතන පෘථුවේ නාභිය. කිසිම විදිහකට භූමි කම්පාවක් වෙන්නේ නැහැ. කවදාවත්ම. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට මහා පොළොව කම්පා වුණා. මහා පොළොව කම්පා වුණාට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන කම්පා වුණේ නැහැ. භූමි කම්පා ඇති වෙන්නේ නැහැ. එතකොට අර ළඟදී කියන්නේ මීට අවුරුදු 100කට විතර කලින් පොළොව අඩි ගණනාවක් පොළොවට හාරලා තියෙනවා. එයාලා පුරා විද්‍යාවෙන් ඉන්දියාව එක පස් අංශුවක් සෙලවෙලා නැහැ. ඉතින් එයාලට පුදුමයි, එයාලා වාර්තා ඉදිරිපත් කළා තියෙනවා මෙතන කිසිම දවසක භූමි කම්පා වෙලා නැහැ කියලා. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා එතන භූමි කම්පා වෙන්නේ නැහැ කියලා. එන්නේ පෘථුවේ මධ්‍ය මණ්ඩලයෙන් මෞෂාකාවකින් තොරව බුදු කෙනෙකුට සෙවන සලසන්න බෝධි අංකුරයක් නැතම් බෝධින් වහන්සේ නම. බෝධින් වහන්සේ නෙවෙයි නම, යම් රුක්ෂයක් හට ගන්නවා. හැම බුදු කෙනෙකුටම හට ගන්නවා. දැන් මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුරජාණන් වහන්සේලාටම බෝධි මණ්ඩපේ බෝධින් වහන්සේ හටගන්නේ එක තැන. එතකොට කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය එතනින් හටගත්තේ නුඟපැලයක්. නිග්‍රෝධ. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වුණ නිසා ඒ වෘක්ෂයට කියනවා බෝධි වෘක්ෂය. නැත්තම් අසල්, අසත්, පිප්පලි කියන නම් වලින් තමයි ඒ ගහ හඳුන්වන්නේ. ඉන්දියාවේ බෝ ගහට කියන්නේ පිප්පලි, නැත්තම් අසල්. ඒක තමයි සිංහලයට ආවට පස්සේ ඇසතු. පොදුවේ කියන වචනේ බෝධීන් වහන්සේ. පැහැදිලිද? ඊට පස්සේ මේ බෝධීන් වහන්සේ හටගන්නවා. ඊළඟට හටගන්නවා සතර මහා නිධානය. ඔයත් කියන්නේ සතර මහා නිධානය පහළ වේවා කියලා. ඒක සාමාන්‍යයෙන් පහළ වෙන්නේ සක්විති රජ කෙනෙකුට. එතකොට සක්විති රජ වෙන්න හිටපු කුමාරයා නිසා පහළ වෙනවා සතර මහා නිධානය. ඊට පස්සේ දැන් කීයද? දෙකයි. ඊළඟට ශ්‍රේෂ්ඨ කුලේ ඇතෙක් පහළ වෙනවා ඒ කුමාරයාගේ ගමන් පහසුවට. ආරෝහණ වර්ගයේ අස්තියෙක් කියලා කියන්නේ. ඊළඟට පහළ වෙනවා ඒ මහා බෝධිසත්වයන්ට සසරේ පෙරුම් පුරාගෙන ආපු ස්ත්‍රී රත්නය. කවුද? යසෝදරා. ඉපදුනේත් ඒ වෙලාවෙම තමයි. ඊට පස්සේ පහළ වෙනවා ළඟින්ම උදව් කරන යාළුවෙක්. ඔව්, චන්නේ මෙති. තව එක්කෙනෙක්. කාලුදායි කියන අමාත්‍යා. කාන්තකස්සයා. ඔන්න ඔය හත එක වෙලාවේ තමයි පහළ වෙන්නේ.
ඒ නිසා ඒ හතටම කියනවා සහජාන්ත වස්තු, එක වෙලාවේ හටගත්ත වස්තු හත. බෝධීන් වහන්සේ දැන් හටගත්තා මේ ටික 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 වැඩෙනවා කැලේ මැද. කැලේ මැද කියන්නේ නේරංජනා ගංගායනෙ. නේරංජනා ගංගායනෙ වැඩෙනකොට දැන් මේ බෝධි වෘක්ෂේ ටික ටික වැඩෙනවා. දැන් මිනිස්සු යනවා කැලේ දර හොයාගෙන, කපන්න හිතෙන්නේ නැහැ. වෙන ගස් කපනවා, මේ ගහ කපන්න හිතෙන්නේ නැහැ. ඊළඟට කැලේ යනවා සත්ව සිව්පාවෝ, කොළ කඩ කඩ අතු කඩ කඩ යනවා. මේ බෝධීන් වහන්සේගේ කොළ අතු කඩන්න හිතෙන්නේ නැහැ. අනාගතයේ බුදු කෙනෙකුට සෙවන සල්සන්ඩ වලාකුලක් වගේ බෝධීන් වහන්සේ වැඩුණා. අභිනිෂ්ක්‍රමණය කරපු මහ බෝධිසත්වයෝ සය වසරක් දුෂ්කරක්‍රියාව කරලා, ඒ දුෂ්කරක්‍රියාව අතහැරලා සුජාතාව දුන් කිරිපිඩු වළඳා සේනානි ගමෙන් ඇවිල්ලා නේරංජනා ගඟෙන් එතර වෙලා ඇවිදගෙන යනකොට මහවණී දැන් බලන්න අර මෙහෙවන හැටි කර්මය විසින් ධර්මතාවයක් විසින් මෙහෙවනවා. ඒ ධර්මතාවයක් විසින් මෙහෙවද්දී යනවා කෙලින්ම අර වඩිනවා බෝධීන් වහන්සේ ළඟට. අර ඇසතු බෝධිය දැක්ක ගමන්ම හිතෙනවා මෙතන නම් ඉඳගත්තා නම් හොඳයි කියලා. නැගෙනහිරට මුහුණලා නැගෙනහිර දිසාවේ සොත්‍ය බමුණා දුන්න කුසතන පිළි අරන් ඒ කුසතනුව එතන අතුරලා මේ අසුන් ගන්නවා. අසුන් ගන්නේ මාගේ ලේ ආදිය, ලේ මස් ආදිය වියලී යන්වා, ඇට නහර ඉතුරු වෙතුත් ඉතුරු වේවා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වී මිස නැගිටින්නේ නෑ කියන අදහසින් වජ්‍රමය අදිෂ්ඨානය, නොසෙල්වෙන නොබිදිය හැකි අදිෂ්ඨානයෙන් අසුන් ගත්ත නිසා ඒ ආසනයට කියන මොකද්ද? වජිරාසනය කියලා කියන්නේ ඒ නිසා. නැතම් පොළොවෙන් නිකම්ම ඉස්සිල මතු වුණාද? එහෙම නෑ. පොළොවෙන් එකපාර වාසනයක් උඩට මතු වුණේ නෑ. කුසතනාතුරල වජ්‍රමය අදිෂ්ඨානයෙන් අසුන් ගත්ත නිසා ඒ ආසනයට කියනවා වජිරාසනය කියලා. ඊට පස්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස සිත මෙහෙවනකොට මාරයා දැක්කා. බිම්බරක් දස සේනා සහිතව මේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා නවවිධ වරුසා වෙනවා. ගිනි වරුසා, ආයුධ වරුසා, ගල් වරුසා, ඊතල වරුසා. ඒ සියල්ල අපමහ බෝධිසත්වයන්ගේ පුණ්‍ය මහිමේ ඉදිරියේ මල් වරුසා වෙනවා. මේ බිම්බරක් දස සේනාවගේ, මාර සේනාවගේ ගෝර නාඩුවෙන් බියපන්තු සියලු දෙවියන් බඹුන් ඉස්ලූලු අත දුව යනවා. එතකොට අප මහ බෝධිසත්වයන්ගේ තනි නොතනියට ළඟ හිටියේ කවුද? බෝධීන් වහන්සේ. දසමර සේනා පරාජයට පත් කරනකොට ඒ අද්භූත ජනක දේ දැකගත්තේ කවුද? පිරු පාරමිතා ධර්මයන් සිහිකොට මහපොළොට ශ්‍රී හස්තේ දික්කොට මා උතුම් සම්මා සම්බුද්ධත්වයේ පිණිස දැරූ වෙහෙස පිරු පාරමි දන්නේ මහපොළොවයි. මේ ධරති මාතා නුඹ මට නැද්ද සාක්ෂි කියලා මේ මහපොළොට ශ්‍රී හස්තේ දික් කරනකොට මහපොළොව කම්පා වෙලා ගියා. ඒ අසිරිය දැකගත්තේ කවුද? ඊට පස්සේ දැන් ටික ටික හිත දැහැන්ගත කරනවා. මාරසේනා පරාජයට පත් වුණා. හිත දැහැන්ගත කරනකොට ටික ටික හිත සමාධිමත් වුණා. පෙර ජීවිතයකින් එක එකින් එක පේන්න පටන් ගත්තා.
බැලුව මට විතරද මේ ජීවිතේ. අනිත් අයි දිහාට හිතයොමු කළා. ඒ ඇත්තොත් ඉපදෙනවා, චුත වෙනවා, මැරෙනවා. චුත්තිය උපත දකිනවා. ඇයි මේ සාවු දීර්ඝ සංසාරයක් ගමන් කරන්නේ කියලා නුවණින් විමසා විමසා බලනකොට පේනවා. මේ ජරා මරණාදී දුක් කංකරලු සියල්ලම උරුම වුණේ කුමක් නිසාද? ඉපදුන නිසා. මේ ලෝකෙට වැහිලා තිබ පරම සත්‍ය ඉස්සෙල්ලාම මේ මහා බෝධිසත්වයන්ගේ චිත්ත සන්තානේ ප්‍රකට වෙවි ප්‍රකට වෙවි පේන්න පටන් ගන්නේ. අවබෝධ වෙන්නේ කුමක් සෙවනේද? මොහොතක් මොහොතක් පාසා ඇතිවන චිත්ත අවබෝධයේ විහිදෙන රශ්මි ධාරාව විඳගන්නේ කවුද? ඊට පස්සේ බැලුවා, දැන් ඉපදෙන නිසා නම් මේ දුක, ඒ ඉපදීම කුමක් නිසාද හටගත්තේ? ඉපදෙන්න කර්මයක් තිබ්බා. කාම ලෝකේ හෝ රූප ලෝකේ හෝ අරූප ලෝකේ හෝ එහෙම නැත්නම් බිත්තරයක් අස්සේ හෝ මව කුසක් තුල හෝ තෙත් පරිසරයක හෝ එහෙම නැත්නම් ආයක ඕපපාතික හෝ ඉපදෙන්නේ කර්මයක් තිබ්බේ නැත්නම් විපාක විඳින්න කර්මයක් හටගන්න තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? භවය. භවය නිසා ඉපදෙන්නේ. ඊට පස්සේ කල්පනා කළා, කුමක් නිසාද මේ භවය කර්ම සකස් වෙන්නේ? කාම භව, රූප භව, අරූප භව, බැඳිලා ගිය නිසා. උපාදාන. බැඳුන් නැත්තම් කර්මයක් හැදෙන්නේ. එහෙනම් හැම තැනකම අපිට කර්මයක් හටගන්නේ බැඳුන නිසා. කාමයට බැඳී යනවා, කාම උපාදාන. කාමයට බැඳී යන්නේ නැද්ද සත්වයා? මේ ලෝකේ සියලුම දේවල්, මේ ලෝකේ සෑම දෙයක්ම තියෙන්නේ බැඳීමත් එක්ක. රණ්ඩු වෙන්නෙත් බැඳුන නිසා. මේ ලෝකේ අපි දැන් රණ්ඩු වෙන්නෙත් බැඳුන නිසා, බනින්නෙත් බැඳුන නිසා. බැඳිලා නැතුව නෙවෙයි. මෙහෙම අතට අරන් තමයි අපි බනින්නේ උනත් ඕන මේක. ඒ අරමුණ අල්ලගත්තේ නැත්නම් අපි ඒකට ගරහන්නේ හෝ ඒ මොකක්වත් නැහැ. හැම තැනම තියෙනවා. දැන් අපේ කැමැත්තෙන් බැඳීම නම් අපිට සාමාන්‍ය හිතට දැනෙනවනේ. අපි මේකට කැමති වුණා, බැඳුණා කියලා. නමුත් අපිට තේරෙන්නේ අපි අමනාප වෙන්නේ පවා අරමුණ අල්ලගෙන කියලා. අරමුණ අතෑරියා නම් අමනාප සිතක් කොහොමද හටගන්නේ? ඒ අරමුණ මම මගේ මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නේ අපි. ඒකට කියනවා අත්තවාද උපාදාන. ඊළඟට දිට්ඨි උපාදාන, දෘෂ්ටි. හරි පුදුමයි, එක එක්කෙනාට එක එක දෘෂ්ටි තියෙනවා, එක එක අදහස්, එක එක මතවාද. සමහරු කෑම ගැන හිතාගෙන ඉන්නවා. එහෙ කෑමෙන් කෙනෙක් පිරිසුදු වෙනවා කියලා ඔක්කොම දෘෂ්ටි. ඊළඟට මොකද උපාදාන? සීලබ්බත උපාදාන. සිල් විදිහට එක එක්කෙනා එක එක දේවල් කරනවා. මට ළඟදින් ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ඒ ස්වාමීන් වහන්සේ හිමාලයේ හැම තැනම ඇවිද්දා කියලා, දුතාංගයක් විදිහට. ඒ ස්වාමීන්වහන්සේගේ අදහසක් ඒක. ඊළඟට තව සමහරු කඳු තරණය කරනවා. එක එකෙනාගේ අදහස්. තොර තමන් රකින්න සීලය දෘෂ්ටි වශයෙන් බැඳිලා යනවා ඒ සීලයට. ඒ සීලයට බැඳිලා යන එකට කියනවා සීල වෘතවලට සීලබ්බත උපාදාන කියලා කියනවා. ඒතර කොහොමරි කෙටියෙන් අදහසක් ගන්න, බැඳුණා නම් කර්ම සකස් වෙනවා. කර්ම සකස් වුණොත් ඉපදෙනවා. ඉපදුන කෙනාට තමයි දුක් ටික තියෙන්නේ, ඉපදුන් නැති කෙනාට නෙවෙයි. මේ බැඳෙන්නේ හෝ මොකක් හෝ වෙන්නේ තෘෂ්ණාව නිසා.
දැන් ඉස්සල්ලාම මේ ලෝකෙට වැහිලා තියෙන මේ දුක හටගන්න පිළිවෙල අවබෝධ වුණේ කුමක් සෙවණේද? අන්න බෝධීන් වහන්සේගේ සෙවණේ. එතකොට තෘෂ්ණාව හටගන්නවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙමුත් තෘෂ්ණාව හටගන්නවා. කනිනුත් හටගන්නවා, නාසයෙන්ුත් හටගන්නවා, දිවෙනුත් හටගන්නවා, කයෙනුත් හටගන්නවා, හිතෙනුත් හටගන්නවා. තෘෂ්ණාව මේ හැදෙන කර්මය තෙත් කර කර පෝෂණය දෙන්නේ තෘෂ්ණාවෙන්. ඉතින් තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස. දැකලා නැද්ද? පපුවේ අත්ග ගහ අඬනවා, පොළොවේ පෙරලි පෙරලි අඬනවා. දැකලා නැද්ද? දුකක් ආවට පස්සේ බලාගත් වතේ බලාගෙන ඉන්නවා. දැකලා නැද්ද? උල්පතකින් වතුර එන්න වගේ ඇස් වලින් කඳුළු රූරා වැටි වැටි අඬනවා. දැකලා නැද්ද? දුක දරා ගන්න බැරුව බිත්තිවල ඔළුව ගහ ගන්නා ඉන්නවා. දුක දරා ගන්න බැරුව ඉස හැරුණාතේ යනවා. දුක දරා ගන්න බැරුව නන්දොඩවනවා. දුක දරා ගන්න බැරුව පපුවේ අත් ගහනවා. දුක දරා ගන්න බැරුව පිස්සු හැදෙනවා. මන් දන්න තාත්ත කෙනෙක් හිටියේ. තාත්තා තමන්ගේ පුතාට ආදරේ, පුතාට අවුරුදු, තාත්තට කවුරුත් ආදරේ පුතාලට. අවුරුදු 18ක් විතර වෙනවා ළමයන්ට. දැන් හවස තාත්ත මේ ළඟ තුරුල් කරගෙන ඉන්න ඕනේ, නැත්තම් නිින්ද යන්නේ නැහැ පුතාට. ඊට පස්සේ කොණ්ඩේ පීරන්නේ, කවන්නේ, පොවන්නේ ඔක්කොම තාත්තා. අවුරුදු 18 ළමයාගේ තරං ආදරේ. දවසක් තාත්තා ගෙදරින් හිටියා. පුතා කුඹුර ගියා. මේ කුඹුර ගිහිල්ලා ට්‍රැක්ටර් එක නැගලා කොල්ලොත් එක, දැන් කුඹුරු යායේ මැදින් එනවා. එනකොට එක තැනකින් ට්‍රැක්ටරේ ගලක් උඩින් ගිහිල්ලා උඩ ගිහිල්ලා විසුවෙලා අර ළමයා ඒ ට්‍රැක්ටරේ ඇතුළටම වැටුණා. ඉතින් ට්‍රැක්ටරේ මේ කොල්ලා උඩින් ගියා. ළමයා මැරුණා. ඒතර ළමයා මැරිච්ච ගමන් අර තාත්තට මේ දැන් ඇවිල්ලා කිව්වා මෙහෙමයි පුතාට කරදරයක් වුණා. කිව්ව ගමන් තාත්තා තඩිස්සි වුණා. එතන වෙන මොකුත් කතාවක් නැහැ. රේසරේ අරන් බාත්รูම් එකට ගියා. රේසරේ අරන් බාත්รูම් එකට ගිහිල්ලා හොඳට කොණ්ඩේ කතුරයි රේසරේ අරන් කොණ්ඩේ සෝදලා කතුරෙන් කොණ්ඩේ කපලා මේ රේසරෙන් අරන් කොණ්ඩේ හොඳට බාලා තන්ටි අතට සුදු රෙදි කෑල්ලක් අරන් සුදු රෙදි ඇඳලා පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා හාමුදුරන්ට ඉදිරියේ වැඳ වැටලා කියනවා, මම මහාන වෙන්න ආවේ. දැන් අර පුතා මැරුණා, මොකද්ද කරන්නේ? මිනිය ගෙදෙට ගේනවා. ඒ මොකක් වන්නේ? මොකද්ද මේ ශෝකය? අන්‍ය ස්වභාවයකට හිත පෙරළුණා. ශෝකෝ සෝචිතත්තං අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ ආදේවන පරිදේවන ආදේවිතත්තං පරිදේවිතත්තං. දුකේ එක එක වචන ඔය ඒක ස්වභාවය. දුක හිතෙනවා. මං ළඟටත් ආවා. ඊටපස්සේ ඔන්න මිනිස්සු කොහොමාරි මේවා කළා, මල්ගම කටයුතු කළා. ඉතින් කතාවක් නැහැ, කරබාගෙන ඉන්නවා එයා ළඟට වෙලා. ඊටපස්සේ මං ළඟට ආවේ, හා පන්සලෙන් මාව මහාන කළේ නැහැ, ඒ නිසා ඔබ වහන්සේ මාව මහාන කරන්න ඕනේ, නැත්නම් මම මැරෙනවා. මං කව මට නම් මහාන කරන්න විදිහක් නැහැ, දැන් එහෙනම් තියෙනවා හිට මැරෙන එක. මං කව හැබැයි මැරුණොත් මේ කිසිම දෙයක් පේන්නේ නැහැ.
දැන් හිස හැරුණාතේ ගියොත් කොයිහරි සෑයක් තියෙනවා. බෝධීන් වහන්සේ නමක් ඉන්නවා. කතා කරන්න කෙනෙක් ඉන්නවා. දුක කියන්න කෙනෙක් ඉන්නවා. මැරුණට පස්සේ කොයි ලෝකයයිද? ඔයා සිහි කරලා බලන්න, ඔයා දැන් මැරුණ ගමන්ම දෙව්ලොව යනවා කියලා ඔයාගේ හිතේ රැවුදි දී තියෙන පිනක් මට කියන්න කියෝ. මතක් වෙන්නේ නැහැ. මං කොප් දැන් මතක් වෙන්නේ නැත්තම් පිනක්. කොහොමද දැන් මැරුණොත් දෙව්ලෝකවත් යන්නේ කියලා මැරුණාට පස්සේ වෙන අනතුර ගැන කිව්වා. ගොඩක් කිව්වා විස්තර. කිව්ව ගමන් කිව්වා හාමුදුරනේ, එහෙනම් මම මැරෙන්නේ නැහැ. ඊට පස්සේ මං කිව්වා, එහෙනම් දැන් මේ පැන් එක අරන් ගිහිල්ලා බෝධීන් වහන්සේ ළඟ ගිහිල්ලා පොරොන්දු වෙන්න. ආයේ මං මෙහෙම හිතන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආ පැන් එකත් අරන් ගියා. ටික ටික දැන් හොඳයි. ඒත් දැනටත් දැනෙනවා ළඟ පුතා ඉන්නවා වගේ. දැනටත් දැනෙනවා පුතා ළඟ ඉන්නවා වගේ. ඉතින් නමුත් හදාගන්න පුළුවන් ටික කාලයක් යයි. ශෝකය. පුදුම සහගත නෑ. අරහත්ත්වයට පත් වෙන්න පින තිබ්බ කිසා ගෞතමී දරුවා මැරුණා කියලා පිළිගත්තද? තමන්ගේ දරුවා පපුවට තුරුල් කරගෙන මේ දරුවා මාත් එක්ක තරහ වෙලා මේ දරුවාට කියන්න, මං අම්මා තරහ නෑ, කිරි නොබී ඉන්න එපා, අම්මට දුක හිතෙනවා කියලා මේ දරුවාට කියන්න කියලා පපුවේ තුරුල් කරගෙන ගිය මේ කෙල්ල අද කාලේ කෙල්ලන්ටත් වැඩිය මෝඩ නැද්ද? ඒත් හිත ඇතුලේ තියෙනවා පුණ්‍ය සංස්කාරය, ප්‍රඥාව උපදින එක. බුදු කෙනෙකුට ඒවා පේන්නේ. ශෝකය. පටාචාර පිස්සු හැදුනා. ශෝකය. දරු මල්ලු ඥාතින් ස්වාමියා සියල්ල මැරිලා යනවා. ඇස් පනා පිට ඊ රාත්‍රී තමන්ට දාව ඉපදුන දරුවා උකුස්සෙක් දැහැගෙන යනවා. පෙම්බර තමාගේ එකම දරු සිඟිත්තා කයේ දැවටි දැවටි හිටිය වතුරේ ගහගෙන යනවා. සිටු සැපත අතහැරලා මෙයා තමයි මගේ එකම ලෝකේ කියලා පැනලා ගිය තමන්ගේ ස්වාමියා සරපෙක් ගහලා මැරිලා ඉන්නවා. පිහිටට පිළිසරණ හිටපු දෙමව්පිය සහෝදරු එක දර සෑයේ දැවෙනවා. ඔය වගේ දුක් අපේ අයට නෑ. ඔච්චර දුක් කන්දරාවක් විඳපු කෙනෙක් මෙතන නෑ. දුක. පටාචාර බේරුණා බුදු කෙනෙක් හිටපු නිසා. ඔබ සසරේ පටාචාරල වෙලා දුවලා නැද්ද? දුකට හිත වෙනස් වෙලා පිස්සු හැදිලා නැද්ද සසරේ? ඇයි මතක නැද්ද? ඒ තරම් දුක් කන්දරාවක් වින්දා. ඒ සියලු දුක හටගත්තේ ඉපදුන නිසා. ඉපදුනේ භවය නිසා. කර්ම සකස් වුනේ උපාදාන නිසා. උපාද බැඳිලා ගියේ ඇලුන නිසා. තෘෂ්ණාව. තෘෂ්ණාවක් හටගන්නේ වේදනාවක් හටගත්තේ නැත්තම්. වේදනා පච්චය තණ්හා. අපේ තෘෂ්ණාව හටගන්න ඕනම තැනක සිහියෙන් ඉඳලා බලන්න, වේදනාවක් එක්ක තමයි තෘෂ්ණාව හැදිලා තියෙන්නේ. වේදනා පච්චය සැපක් හරි දුකක් හරි සැප දුක් රහිත විඳීමක් හරි. ඒ වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. ඇසයි රූපයි විඤ්ඤාණයයි තින්නම් සංගති පස්සෝ එකතු වීම ස්පර්ශය. ස්පර්ශ වුණ ගමන් සැපක් හරි දුකක් හරි වේදනාවක් එනවා. කනෙන් ශබ්දයක් ස්පර්ශ වුණ ගමන් නාසයෙන් ගඳ සුවඳක් ස්පර්ශ වුණ ගමන් ස්පර්ශයත් එක්කයි එන්නේ මේක වේදනාව. දැන් ඔබ වහන් සංකල ගලවලාවනේ අතන තමන්ගේ බාට දෙක හරි සපත් දෙක හරි මොකක් හරි ගලවලා ආවා. ඕක ඔබ හවසට යනකොට ගලවලා එනකොටම ඔන්න කවුරු හරි ඔක හොරෙන් ගත්තා කියමුකෝ. ගන්න නැහැ නේ එහෙම කවුරුත්.
උදාහරණයක් කියන්න මොනෝක ගත්තා. ඊට පස්සේ දැන් ගලවල තියලා මෙහෙට එනකොටම ගත්තේ. එතරොන්ට දැනුත් ඔබ දන්නේ. ගානක් තියෙනවද? නැහැ. ඊදවස දැන් හවස ගිහිල්ලා බලනකොට තමයි නැත්තේ. අන්න ස්පර්ශ වුණා. අන්න ඒ වෙලාවේ ඉඳලා පටන් ගන්නවා මුම් බනහන් දැවිල්ලක් දෙනවද ටික කියලා බනිනවා. දැන් සැපසහගත වේදනාවක්ද දුක්සහගත වේදනාවක්ද? ඒකනේ ස්පර්ශ වෙච්ච නිසා. නමුත් දැනුත් සපද්දක නැහැ. උපමාවක් කිව්වේ. එතකොට දැනුත් නැහැ. ඊට පස්සේ නමුත් දැන් ඒක දැනෙන්නේ නැහැ අදාළ දේ ස්පර්ශ නොවෙච්ච නිසා. දැන් සමහර වෙලාවට ඔබට බනින්න කවුරු හරි ඇවිල්ලා ඉන්නවා. දැන් එයා එනකොට ඔයාලා බණ අහනවා. දැන් කල්පනා කරගෙන ඉන්නවා දැන් බණ ඉවරෙච්ච ගමන් මම හොඳ වෙන්දයක් කියන්නම්. අර ඉන්නේ මම බලන් ගන්නම්කෝ කියලා දැන් හිතෙන් හිතා ඉන්න. ඒතර එයා දැන් බනින්න සූදානමින් ඉන්නවා. ඒතර මෙයත් ඉන්නවා. මෙයත් ඔන්න ටිකක් පිටිපස්සේ බලමුට ඈතරෙක් කියන දැකලා ආ අක්කා කියලා මෙයින් hina වෙනවා. ඒතර අරයත් hina වෙනවා හිටපංකෝ කියලා. ඒතර තාම දැන් වන්න නැහැ. දැන් ඔන්න ධර්ම දේශනාව ඉවර වෙච්ච ගමන්ම මේ කතා කරලා වරෙන් උඹ මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා බැනගෙන බෑ. අන්න දුක හට ගන්නවා. එහෙනම් කුමක් නිසාද මේ තෘෂ්ණාව වේදනාව හටගන්නේ? ස්පර්ශය නිසා. කනක් නැත්තම්, නාසයක් නැත්තම්, දිවක් නැත්තම්, කයක් නැත්තම්, හිතක් නැත්තම් ස්පර්ශයක් හටගනීද? සලායතන පච්චයා පස්සෝ පස්සපච්චයා කියන්න බලන්න හොඳට හඳ නගල කියන්න. සලායතන පච්චයා ඒ වචන හිතට හුරු කරගන්න. යම් දවසක මාර්ගඵල ලැබෙනවා නම් ඔය පිළිබඳ අවබෝධය ඕන. ධර්මය අවබෝධ කරනවා කියන එක මේ සැහැල්ලු දෙයක් නෙවෙයි. අඩුම ධර්මයේ වචනවලට හරි හුරු කරගෙන තියාගන්න. ඊට පස්සේ දැන් ආයතන හයන් හටගත්තේ නාම රූප නිසා. නාම රූප කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. ඒකට කියනවා රූපේ කියලා. දැන් මේ තියෙන්නේ රූපේ. මේකත් එකතු වෙනවා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන්න බලන්න. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර ආයසරයක් කියන්න බලන්න. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. වේදනාව කියන්නේ සැප දුක් රහිත වේදනාව. සංඥා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ආදී හඳුනා ගන්න එකට. චේතනා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ආදී ගැන චේතනා පහළ කරන එකට. ඊළඟට පස්ස කියන්නේ ස්පර්ශය. ඊළඟට මානසිකාරය කියන්නේ ඒ ගැන අවධානයක් තියෙනවා. ඔන්න ඔය පහයි සතර මහා ධාතු එකතු වෙච්ච තැන ඇහැක් හට ගන්නවා. ඒ පහ එකතු වෙච්ච හය එකතු වෙච්ච තැන තමයි හටගන්නේ. කන හටගන්නෙත් එතන. කනට අදාළ ශබ්දයන් වේදනා චේතනා ආදී පහළ නොවන තාක්කල් කනේ ක්‍රියාකාරීත්වයක් නැහැ. පැහැදිලිද? එහෙනම් ඒව එකතු නාම රූප නිසා ආයතනය හටගන්නේ. නාම රූපවල පැවැත්මක් තියෙන්නේ විඥානේ නිසා. දැන් අපේ කයේ විඤ්ඤාණය බැසගත්තේ නැත්නම් මේ ඇස කන නාස ආදී මේ කයක් වැඩෙයිද? ක්‍රියාත්මක වෙයිද? එහෙනම් මැරිලා යනවා. මේ කයක් මෙහෙම මේ සසරේ යන ගමන් මේ පැවැත්මක් තියෙන්නේ විඤ්ඤාණේ නාම රූපේ බැසගත්ත නිසා. මේ ඇඟෙන් විඤ්ඤාණය පහ වුණාට පස්සේ මේක දරකඩක් වගේ කුණු වෙලා යනවා. එතකොට විඤ්ඤාණ පත්‍යා නාම රූපං
නාම රූප පච්චයා සලායතන, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හටගන්නවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක් කන්දස්ස සමුදය. ඔන්න ඔය විදිහට තමයි මේ දුක් කන්දරාව හටගන්නේ. තුරු විඤ්ඤාණයක් කියන එකන් තියෙන්නේ අවිද්‍යා සහගත සංස්කාර නිසා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. ඊට පස්සේ කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය. වචී සංස්කාර කියන්නේ විතක්ක විචාර. චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥාවේ. ඔන්න ඔය ටික තියෙන තැන විඥානේ තියෙනවා. මේ ඔක්කොම තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළද චතුරාර්ය සත්‍ය අවබෝධ නැතුවද? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමට කියනවා අවිද්‍යාවන් කියලා. අන්න අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඥාන, විඥාන පච්චයා නාම රූප, නාම රූප පච්චයා සලායතන, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදාන, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. කොයිම කොයි ආකාරයකින්වත් ඉතුරුවම නැතුවම අවිද්‍යාව නිරුද්ධ වුණා නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ, සංස්කාර නිරුද්ධයි. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානෙ නිරුද්ධ වෙනවා. විඥානෙ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් සලායතන නිරුද්ධ වෙනවා. සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාවේ තියෙන අවිද්‍යාව නිරුද්ධ වීමෙන් තෘෂ්ණාව හටගන්නේ නැහැ. තෘෂ්ණාව හටගන්නේ නැත්නම් බැඳින්නේ නැහැ. බැඳුනේ නැත්නම් කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වුනේ නැත්නම් ආය උපතක් හැදෙන්නේ නැහැ. උපත නැති තැන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් එක්කම නැහැ. ඔන්න ඔය විදිහට තමයි සියලු දුක් නිරුද්ධ වෙලා යන්නේ. අවිජ්ජා යත්වේ වාශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපාය නිරුජ්ජಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. ඉතල මේ සියල්ලම අවබෝධ වෙන්නේ ජයශ්‍රී මහා බෝධි සෙවණේ. උන්වහන්සේගේ හිත නිකලෙස් වෙලා ගියා. මහා පොළොව සලිත වෙනවා. උන්වහන්සේ කල්පනා කළා
අනේක ජාති සංසාරං නොයේ ජාතිවල නොයේ ජීවිතවල අනේක ජාති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං කෙලවරක් නැතුව ඇවිදගෙන 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 ගියා. කෙලවරක් නැහැ. අපිත් මේ මනුස්ස ජීවිතය ඉපදින පළවෙනි වතාවත් අවසාන වතාවත් නෙවෙයි. තිරිසං ලෝකවල, ප්‍රේත ලෝකවල කොයි තරම් සරපය වෙලා අපි බඩගාගෙන ගියාද? මිනිස්සුන්ගේ ඇඟවල්වල අපි පණුව වෙලා කොච්චර ඉපදුනාද? කුණු වෙච්ච මිනිවල සීරු ගණන් පණුව වෙලා අපි කොච්චර ඉපදුනාද? මිනිසුන්ගේ සත්තුන්ගේ කැලි කසලවල අසූචිවල පණුව වෙලා අපි කොච්චර ඉපදුනාද? කෙලවරක් නැතුව ඉපදුනා. ප්‍රේත ලෝකවල නිරේ වැඩිම හරියක් නිරේ ඉඳලා තියෙන කවුරුන්? පෙරම්පුරණ මහා බෝධිසත්වයෝ සත්ව සිව්පාව වෙලා ඉපදිලන් කියලා අහලා නැන්ද? පෙරම් සත්ව සිව්පාව වෙලා තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ කුසල් මුල් වෙලාද අකුසල් මුල් වෙලාද? පෙරම්පුරණ මහා බෝධිසත්වයෝ තිරිසන් ලෝකෙ වැටුණා නම් මොකද්ද? කෙලවරක් නැතුව සසරේ පුදුනා. සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනම් පුන. නැවත නැවත දුක හදලා දෙන මේ ගේ හදන වඩුවා මං හෙව්වා. ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනම් පුන. මං හොය හොයා ගියේ කවුද මේ දුක හදන්නේ කියලා. ගහකාරක දිට්ටෝසි, මං දැක්කා ගහකාරක ගේ හදන එක්කෙනා. පුන ගේහං න කාහසි, ආයෙනම් මං උඹට ගෙවල් හදන්න දෙන්නේ. සබ්භාන්තේ පා සුඛා බග්ගා, මං පරාල ඔක්කොම ගලවලා දැම්මා ඒ දුක නැමැති ගේ. මොනවද පරාල? ජාති, භව, තේරෙනනේ, උපාදාන, තෘෂ්ණා, වේදනා, සලායතන, ස්පර්ශ, නාම රූප, විඥානාදී පරාල ඔක්කොම මං ගලවලා දැම්මා. ඊළඟට සබ්බාන්තේ පහසුකාග බග්ග ගහකූටං විසංග, අර කැණි මඩල සුණු විසුණු කළා දැම්ම. මොකද්ද කැණි මඩල? මේ ඔක්කොම පටන් ගන්න කොතනින්ද? අවිද්‍යාවෙන්. ඒ අවිද්‍යාව සුණු විසුණු කරලා දැම්මා. ගහකූටං විසංග විසංකාරකතං චින්ත, මගේ හිතේ දැන් සංස්කාර හට ගන්නෑ. පුණ්‍යාභි සංස්කාර, අපුණ්‍යාභි සංස්කාර, ආනිංජාභි සංස්කාර, මේ සංස්කාර හට ගන්නෑ. කෙලෙස් හට ගන්නෑ, ආශ්‍රව හට ගන්නෑ, ඔක්කොම නැති වුණා. තණ්හානං කය මඤ්ඤගාති, තෘෂ්ණාව ශ්‍රය කරලා නැත්තරම් නැති කළා දම්පු නිසා කියලා. පෙර නොඇසු විරු ධර්මයන්හි ගාථාවක් පහළ වුණා, උදානයක් පහළ වුණා. බුදුමවින් මෙවැනි පරම ගම්භීර උදානයක් පහළ වෙනකොට ජීවිතයේ සත්‍ය ස්වභාවය ගැන, උතුන් සම්බුද්ධත්වය පිළිබඳ උදානය පහළ වෙනකොට පළවෙනි උදානයේ ශ්‍රවණය කළේ කවුද? අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනම් පුනං. ගහකාරක දිට්ටෝසි පුනගේහං දකහසි සබ්බාතේ පා සුඛා බග්ගා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං
තන්හා නංකය මජ්ජගාති. පුරා සතියක් ඒ ධර්මයම සිහිකර කර ඉන්නවා. අනුලෝම වසයෙන් ප්‍රතිලෝම වසයෙන් හටගන්න හැටි නැතිවෙන හැටි. මේ ධර්මය සතිස්කෝටි සිය දහස්වාරයක් මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ උතුන් සම්බුද්ධත්වය මිඳගන්න ශ්‍රියාවට සෙවන සැලසුවේ කවුද? ජයසිරි මහා බෝධීන් වහන්සේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පුරා සතියක් වැඩඉඳලා බෝසෙවෙනේ නැගිට්ටා. නැගිටෙන උට දෙවුරු කල්පනා කළා, ටිකක් භාවනා කළා, නැගිට්ටා. බුද්ධත්වයට පත් වෙලා නැතුව ඇති කියලා. දෙවියන්ගේ සැක දුරු කරන්න යමක මහා ප්‍රාතිහාර්ය ආකාශයේ පහනවා. අපේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පානකොට විහිදෙච්ච ගිනි දැල් දිහ දහරා ස්පර්ශ කළේ කවුද? ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. ආකාශයෙන් වැඩලා නන්සේ ඊසාන දිසාවේ එක්තරා ස්ථානයක ඉඳලා බෝධීන් වහන්සේට දුරක් නැති ළඟක් නැති තැනක බෝධීන් වහන්සේ දිහා බලාගෙන ඉන්නා. සසරේ කවම කවදාවත් කවුරුවත් දිහා රවලා බලලා නැහැ. ඇස්කොණින් බලලා නැහැ. ඇස් ලොකු කරලා බලලා නැහැ. අන්නේ පිම්බලයට හටගන්නවා නිල්ම නිල්පාට ඇස් දෙකක්. ඒ ලස්සන නිල්ම නිල්පාට ඇස් දෙකෙන් උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දිහා සතියක් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ජීවිතේ මේ මසසින් බෝධීන් වහන්සේ තරම් තවත් දෙයක් දිහා බලලා නැහැ. ඔච්චර කාලයක්. කෘතගුණ සැලකීම පිණිසත් 5000ක් කල් බුද්ධ ශාසනයේ පවතින තුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාන් කියන සිව්වණක් පිරිසට සිත සලසන්න උතුම් බුද්ධානුභාවය බුදු වෙලා දෙවෙනි සතියේම බෝධින් වහන්සේ තුල ගැප් කළා. බෝධින් වහන්සේ කියන්නේ එහෙම එකක්. අනිමිස ලෝෂණ පූජාව. නිල්වන් net කාන්ති ආශාවෙන් උරාගත්තේ කවුද? ඒකයි අදටත් නිල් රැස් විහිදෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා සති අවසානයේදී දැන් අපි ඒ යමන් දිහා බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් බලා ඉන්නකොට අපේ ඇස් දෙකක් තියෙන රූපෙත් තියෙනවා, හිත වෙන කොහෙවත්. දැන් මෙහෙම ඉඳලා දැන් මාත් බණ කියන ඔබත් අහගෙන ඉන්නවා, මන් දිහත් බලාගෙන ඉද්දී වෙන මොකක්ද එකක් කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ සතියෙම සම්පූර්ණම සිහිය පිහිටේ බෝධින් වහන්සේ දෙහා. මොහොතක් බෝධින් වහන්සේකින් බැහැර වුණේ නැහැ. ඒකයි ජයසිරී මහා බෝධින් වහන්සේ නමක් කියන්නේ සුළුපටු නැහැ. ඉස්සර මිනිස්සු ඒකයි කිව්වේ, මම මේ මළුවට යනකොට එනකොට බෝපත් බෝමුල් මට පෑගෙනකොට පවක් වෙනවා නම් මට සමාවෙන්න. බෝධීන් වහන්සේගේ පත්‍රයක් ඇඟේ වැදිනවටත් බය වුණා. පුංචි ළමයි කොළ කඩනකොට දොස් කිව්වා. කොච්චර ආදරය කළාද බෝධීන් වහන්සේට. බුදු කෙනෙක් කියන සංඥාවෙන් තමයි අපි බෝධීන් වහන්සේට ටිකක් දුරින් හරි සිටිය යුත්තේ. නැත්නම් හරියට කාන්තාව වහනවා. තවම හොයනවනේ අර කාන්තාව විමුක්තිය හොයන නිසා. ඇයි බෝධීන් වහන්සේ ළඟට අපිට යන්න දෙන්නේ නැත්තේ? ඇයි චෛත්‍ය උඩට අපිට නැගින්න දෙන්නේ නැත්තේ? හොඳලනත් ඕන එක. ඊට පස්සේ ඇයි අපිට මොකද්ද මේ කවුද හේමමාලා දන්ත දාත නැසේ කෙස්වල ගහගෙන ආවන අපිට ඇයි අපිට බැරියයි ඒ දන් නැතිකම. හේමමාලා කොණ්ඩයස්ස ගහගෙන ආවේ නැහැ.
දැන් හිතාගෙන හිටි ගහක් නමක් කියලානේ. එයා කොණ්ඩේ කට්ටක් හැදුවා රත්තරනේ. හදලා සඳුන් තෙල් පුරවලා ඒ කොණ්ඩේ කන්ට ඇතුලේ දන්ත ධාතුන්වංශ දාලා මේ ඔළුවට උඩින් මෙහෙම ගැහුවේ. ගහනකොට ඒ දන්ත ධාතුන්වංශේ කෙස්වල ස්පර්ශ වෙලාද? කට්ට තමයි කෙස්වල ස්පර්ශ වෙලා තියෙන්නේ. සිරස මුදුනේ තියාගෙන ඉන්න කරඬුවක් වගේ දන්ත ධාතුන්වංශේ දැම්ම. අපේ උන්දලා දන්න. ඉතින් ඒ නිසා කියනවා අපිටත් රින් ගන්න ඕන බෝධි ආසනට. ඉතින් මැන්දයි ඔය දුර ඉඳලා වැන්දම. ඒක ස්ත්‍රී ජීවිතේ යන් තියෙන දෝෂයක්. ස්ත්‍රී ජීවිතය කියන්නේ පිනක විපාකයක් නෙමෙයි. පිරිමියන්ට ඕන තරමක් ගිහිල්ලා බෝධින්නාන්සල ස්පර්ශ කරලා වඩම්මගෙන දාන්තුන්නාන්සල ස්පර්ශ කරලා වඩම්මගෙන ඒක තියෙනවා. ඒක පිරිමි ජීවිතයේ නැමැති පුණ්‍ය සංස්කාරයේ විපාකයක්. ඒක තේරුම් ගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තුන්වෙනි සතියේ ඒ බෝධි මූලයේ ළඟ සක්මන් කළා. අදටත් ඒ සක්මන තියෙනවා. සක්මන් කරන අපගේ මොනිදුගේ සක්මන් මළුවට පවන් සැලුවේ කවුද? බෝධින් වහන්සේ. උන්වහන්සේ බෝධින් වහන්සේ සෙවණේ සක්මන් කරනකොට බෝ අතු සෙල වෙනවා. සිරිසිරි ගාලා ඔය බෝමලෝ අසුංග නැස් දෙක පියාගෙන ඉන්නකොට හොඳටම දැනෙනවා ඒ බෝපත් ගැටෙන හඬ මේ ලෝකයේ අනිත් සෑම හඬකින්ම වෙනස්. සිලිසිලි ගා බෝධින් වහන්සේගේ පත් සෙලවෙන එක ශාන්තියක්. ඊට පස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අසිරිය දැකගත් බෝධින් වහන්සේ විරාජමානව වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේගේ බෝධින් වහන්සේට ගොඩක් අය වන්දනමාන කළා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ මෙතනයි කියලා ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඒ බෝධින් වහන්සේගේ කඳෙන් වැටුණු පොත්තක් අරන් ඇවිල්ලා ගෙදරක මංජුසාවක දාලා හැමදාම පොයට පිරිත් කියනවා. බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ දෙන්නට ළමයෙක් ලැබුණා. ඒ පුංචි දරුවා දැන් තියාගෙන තමයි පිරිත් කියන්නේ. ඉතින් පොඩි කොල්ලා බලාගෙන ඉන්නා මේක දිහා. ඒ ළමයාට අවුරුදු 7ක් වුණ තැන අර අම්මයි තාත්තයි ආයෙත් පොයේ දවසක අර බෝධි කඳේ අර කොටස ළඟ තියාගෙන වැඳ වැඳ ඉන්නවා. ඒක දිහා බලාගෙන හිටපු දරුවට පෙර ජීවිත පේන්න පටන් ගත්තා. මෙයාට පේනවා කලින් සසරේ ජීවිතයක තාපසීන් වහන්සේ නමක් වෙලා මෙයා බුදුවරුන්ට උපහාර පිණිස කියලා වැලි වලින් චෛත්‍යයක් හදලා වැඳ 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 හිටපු එකක්. ඒතර මෙයාට තේරෙනවා මාන් කලින් ස්තූප හදලා වැඳනේ කියලා හිතෙනකොටම චිත්ත ප්‍රීතියක් ඇති වුණා අර පුංචි ළමයාට. ඇඟ සිසිල් වෙලා ගියා ප්‍රීතියෙන්. ඒ ප්‍රීතියත් එක්කම අම්මලත් සූත්‍ර සජ්ජායනා කරන රූපම් භික්කවේ අනිත්‍යං අනත්තා රූපංච හිදම් භික්කවේ අත්තා භවිස්ස රූපය අනාත්මයි රූපය ආත්මයක් වූයේ නම් රූප ආබාධ පිණිස පවතින්නේ නැහැ කියලා පංච උපාදානස්කන්ධය ගැන සජ්ජායනා කරනවා. ඒ ළමයාගේ හිත සකස් වෙලා අර අම්මලා සජ්ජායනා කරන දේ අහලා එතනදීම අරහත්ත්වයටපත් වෙනවා. බුද්ධ කාලේ ජාසිකඹන්ට ගිහිල්ලා පැවිදි වුණා. ඒ විදිහට වන්දනමාන කළා. සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මිනිස්සු බුදුරජාණන් වහන්සේ චාරිකා වැඩිය බව නොදැන ගෙනෙන මල් ගඳ පහන් සුවඳ පූජා කරගන්න බුදුරජාණන් වහන්සේ නැතිකොට දුකට වත් වුණා. අනාථ පින්ඩික සිටුතුමා ආනන්ද ස්වාමීන් වහන්සේට කියා හිටියා ස්වාමීනි අපි මේ මොකද කරන්නේ මේ මිනිස්සු දුකින් යන්නේ. අපි බුදුරජාණන් වහන්සේ නැතිකොට මේ පූජාවල් තියලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වඳින්න දෙයක්. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්ද
බුදුරජාණන් වහන්සේ නමං කියල වන්දනා කරන්න සුදුසුනම් ඒකට කාරණා ප්‍රස්තුත වන කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන තමයි, එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ කොටසකට වඳිනවා, ඒකට කියනවා ශාරීරික ස්තූපය කියලා. ආනන්ද බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ දෙයකට වඳිනවා, ඒකට කියනවා පාරිභෝගික ස්තූප චෛත්‍ය. ආනන්ද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යමක් තැන්පත් කරලා ඒකට වඳිනවා මේ බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන, ඒකට කියනවා උද්දේශික කියලා. ආනන්ද තථාගතයන් වහන්සේ වැඩ සිටින නිසා උද්දේශික දෙයක් ගන්න එක සුදුසුද? නෑ ස්වාමීනි. ආනන්ද තථාගතයන් වහන්සේ ජීවමානව වැඩඉන නිසා ධාතුන් වහන්සේලා කියලා කෙනෙකුට දෙන එක සුදුසුද? එහෙම දකින්න නෑ. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ නැතුව කේස ධාතු වඳිනවා ලංකාවේ. ඒ වෙනකොටත් වඳිනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට විකල්පයක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ, ආනන්ද උතුම් සම්මා සම්බුද්ධත්වයේ ලබන මොහොතේ සෙවන සැලසූ ජයසිරි මහ බෝධින් වහන්සේ පූජනීයයි. ඔය ජයසිරි මහ බෝධින් වහන්සේ මුල සමවැදුන සමාධි සමාපත්තී කෙතරම්ද කියලා කියනවා නම් මේ පෘථිවියේ වෙන තැනක ඒ වගේ සමාධි සමාපත්ති සමාදින්න බෑ. ආනන්ද ඒ බෝධින් වහන්සේගෙන් බීජයක් අරන් ඇවිල්ලා මේ සැවැත් නුවරම රෝපණය කරන්න කිව්වා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බෝධින් වහන්සේ දැන් කොම සූදානම් කළා මේ නැගෙනහිර දොරටුවේ බිම සුද්ධ කළා, පිරිසුදු කළා, මණ්ඩපයක් හදලා රත්තරම් පාත්‍රයක් වඩම්මලා ඒකේ සිද්දුරු හදලා සුවඳ මැටි පුරවලා අනේ පිළි සිටුතුමා විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා ඊළඟට කෝසල මහරජුර ඔක්කොටම ආරාධනා කළා. ඒ රජුර ඔක්කොම ටික ආවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා කියනවා, ස්වාමිනී සැවැත් නුවරයි බුද්ධගයමයි ළඟයිද දුරයිද? තාමත් දුරයි. ඒ නිසා බුද්ධගයාවේ ජයසිරි මහ බෝධින් වහන්සේගෙන් බීජයක් ලබලා දෙන්න කියලා කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවෙම දිවසින් දැක්කා, ඒ කතා කරනකොටම ජයසිරි මහ බෝධින් වහන්සේගෙන් බීජයක් වැටෙනවා. ඒ වෙලාවෙම දැක්කා දිවසින්. මුගලන් මහරහතන් වහන්සේගේ දිවස අසීමිතයි. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කළේ ඉරිදියක් ප්‍රාතිහාරයක් පෑවා. බෝධින් වහන්සේ අරන් එනවා යනවා ඔක්කොම අහසේ පේන විදිහට ප්‍රොජෙක්ටරයක් දැම්මා වගේ. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ක්ෂණිකවම ජයසිරි මහ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා අර වැටෙන බීජ සිවුරු කොනට ගත්තා. එරන් ආපහු සැවැත් නුවරට ඇවිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ අතට දුන්නා. කොච්චර වෙලාවක් යන්න ඇතිද? විස්තර තියෙනවා. මකුළු දැලකට ගිනි කූරක් තිබ්බා නැත්නම් ගිනි තිබ්බා නම් මකුළු දැල පිච්චලා ඉවර නෑ කිව්වා ගිහිල්ලා එන වේගෙට. කොහොමද ඉරුද්ධිය? අනේ නිසා තමයි එවැනි ෂණිකව ඉරුදිය මෙහෙවන්න පුළුවන් නිසා තමයි බුදුරජාණන් වහන්සේ නන්දෝපනන්ද නාගය දමනය කරන එක කාටද දෙන්නේ? නන්දෝපනන්ද නාගයට පුළුවන් වේගෙන් එක එක ඉරුදි දාන්න ප්‍රාතිහාර්ය පාන. ෂණිකව පුළුවන්. එතකොට ෂණිකව ඉරුදි ප්‍රාතිහාර්ය පාන එකට මුහුණ දෙන්න පුළුවන් ෂණිකව ඉරුදිය උපද්දවා ගන්නේ මුගලන් මහරහතන්. ඒත් නාගයාගේ බඩ ඇතුළේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුගලන් පරිස්සමෙන්, මුගලන් පරිස්සමෙන් කියලා හැම වෙලාවම උදව් කළා. පැහැදිලිද? නන්දෝපනන්ද කියන නාගයා බුදු පුත්තේර නාරජුන් බුද්ධ පුත්‍ර ඒ මහා ඉෂ්ඨවීර නාගයන් වහන්සේ නන්දෝපනන්ද නාගය දමනය කළා. එහි වූ ඉරුදි ඇති මුගලන් මහරහතන් වහන්සේ තමයි බෝධි අංකුරේ වඩම්මන්නේ බීජේ.
ඒ බීජේ වඩම්මල ආනන්ද ස්වාමීන් වහන්සේ ද මිනිස්සු සාදුකාර දෙනවා. පුන් කලස් දජ්ජ පන්ති වටේට තියලා තියෙනවා, මල් අතුරලා තියෙනවා, සුවඳ විහිදෙනවා. කෝසල මහරජුරවන්ට දෙනවා, රජතුමනි මේ බෝධින් වහන්සේ මේ බෝධි අංකුරේ මේ පාත්‍රේ රෝපණය කරන්න කියලා. ඊට පස්සේ කොසල් රජුරවන්ට ඥානෙ තියෙනවද නැද්ද? ඈ නැල්ලු ඔයාලට ඥානෙ තියෙනවා වගේ. කොසල් රජුරන් හොඳට ඥානෙ තියෙනවා. කොසල් රජුර කල්පනා කළා, මම මේ බෝධිනාසෙ රෝපණය කළොත් ඉදිරියට එන මට තරහා සතුරු රජවරු මේක කොසල් රජුරු හැදුවේ කියලා මේක කපලා දාන්න බලව. දැන් මමයි මෙතන කෙරුමා, මමයි කරන්න ඕනේ මමයි කියලා අර ඉස්සරහට එන කැමැත්ත තිබ්බනම් එයා හදනව නේද? ඇයි මමයි මේක හැදුවේ? හරියට දඟලනව නේද ඉස්සරහට යන්න? ඒ වගේ අසනීපයක් තියෙනව නේද? ඒ අසනීපේ තියෙනකොට ඥානෙ නෑ. දැන් රජුරන්න ඥානෙ උපදිනකොට අසනීපෙ සුවයි. රජුරෝ කිව්වා, අනේ ආනන්ද ස්වාමීන් වහන්ස, මේ අපේ අනේ පිඬුසිටුතුමා ගොඩාක් දෙනාට ප්‍රියමනාපයි. ඒ නිසා අනේ පිඬුසිටුතුමාට දෙමු කිව්වා. ඉතින් අනේ පිඬුසිටුතුමාට දුන්නා. අනේ පිඬුසිටුතුමා පාත්‍රේ රෝපණය කරන්න මෙහෙම පාත් වෙනකොටම අතින් වැටුණා ඒ බෝධි බීජේ පාත්‍රයට නිකම්ම වැටුණා. වැටිච්ච ගමන් දහස් ගණන් දෙනා බලාගෙන ඉඳිද්දී අර බෝධි බීජය පිහිටලා අර සඳුන් කල්කේ මැටිවල එහෙම රියම් 50ක් කුසට බෝධින් වහන්සේ බලාගෙන ඉඳින් හැදුණා. මේක සත්‍ය දෙයක්. අතුපන්ති පහක් හතර පැත්තට හතරක් බෙදිලා ගියා. සාංකා පහක බෝධි වෘක්ෂයක් හැදුණා. ඒ බෝධි වෘක්ෂය අදටත් තියෙනවා. ඒ විදිහටම ඒ බෝධින් වහන්සේ අදටත් තියෙනවා. මොකක්ද ඒ බෝධිය? ආනන්ද ස්වාමීන් වහන්සේ රෝපණය කළ නිසා මිනිස්සු කිව්ව ආනන්දගේ බෝධිය. බෝධින් වහන්සේ දකින දකින වාරයක් පාසා මිනිස්සුන්ට සතුටක් ආනන්දයක් ඇති වුණ නිසා ආනන්ද කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. උපස්ථාන කළ ලද විවේකයකින් බෝධින් වහන්සේ අතුපතු ගාලා එතන තමයි භාවනා කරන්නේ. ඉත රාත්‍රියේ සිද්ධියක් වුණා. බෝධින් වහන්සේ ඉරිදීෙන් වැඩිච්ච දවසේ රෑ බුදුරජාණන් වහන්සේ චාරිකාය වෙරළ වැඩියා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අසිරිමත් ලෙස බෝධින් වහන්සේ හටගත්තා. මේ බෝධින් වහන්සේ පූජනීය කිරීමට බුද්ධගයාවේ වජිරාසනයේ මත සමවැදුන සමාධි සමාපත්තියට සමවදිමින් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින සීක්වා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද, තථාගතයන් වහන්සේ සමවැදුන සමාධි සමාපත්ති ජයසිරි මහා බෝසෙවනේ වෙන පෘථුවේ කොහෙටවත් ඒක දරා ගන්න බෑ. එහෙනම් ස්වාමීනි, මේ භූමියට දරා ගන්න පුළුවන් විදිහට සමාධි සමාපත්ති වලට සංවදින සීක්වා කියලා ආරාධනා කළා. අපි බුදුරජාණන් වහන්සේ දරාන්ත්‍රිය පහන් වෙනතුරු ආනන්ද බෝධි සෙවනේ සමාපත්ති සුවෙන් වැඩ හිටියා. ඒකයි. දැන් දඹදිව ගියායට කොච්චර ආනන්ද බෝධියට සිවුරු පූජා කළා, මල් පූජා කළා වැන්දද? ඊට පස්සේ දැන් ආනන්ද බෝධියට උපස්ථාන කරන නිසා ස්වාමීන් වහන්සේලා අතර කසුකුසුවක් ගියා. මේ ඇත්තට වෙන වැඩ නැද්ද අප්පා මේ ආනන්ද හඳරන්න? ගන්ධ කුටියට යනවා, බෝධියට යනවා, අතු ගානවා වැඩ. බෝධියමයි. ඊට පස්සේ දන්සභා මණ්ඩපින් මේ කතාව යනකට බුදුරජාණන් වහන්සේ වැඩියා. පින්වත් මහණෙනි, කුමක්ද කතා කරමින් සිටියේ? ස්වාමිනේ, මේ ආනන්දයන් වහන්සේ බෝධිය ළඟමයි. සංඝයා ඔන්න ඕක ගැන කතා කරනවා කියලා. මා භික්කවේ ඒවං අවච. පින්වත් මහණෙනි,
එහෙම කියන්න එපා. ඔය ආනන්ද බෝධින් වහන්සේලාට උපස්ථාන කරන එක ආනන්දගේ සසර පුරුද්දක්. ස්වාමීන් වහන්සේ නමක් නැගීඳලා ආරාධනා කළා. පින්වත් මහණෙනි, තාමත් ඈත සසරේ මේ ආනන්ද සක්විති රජ කෙනෙක් වෙලා හිටියා. පින්වත් මහණෙනි, ඒ කාලේ රජ කෙනෙකුට පුතාලා දෙන්නෙක් හිටියා, කලිඟු. මහා කලිඟු, කුඩා කලිඟු කියලා, සුළු කලිඟු. නේමිත්ත පාඨකයෝ කිව්වා, මේ පොඩි මල්ලිගේ පුතෙක් සක්විති රජ වෙනවා කියලා. ඊට පස්සේ රජ වුණේ ලොකු ලොකු මේ කලිඟු රජුරෝ. සුළු කලිඟු රජුරෝ, මේ කාලිංග රජුරෝ හරි මාන්නෙන් හිටියා, මගේ පුතෙක් රජ වෙනවා කියලා. මෙයන් කතාව වැඩි නිසා රජ්ජුරු අන කළා මෙයාව හිරබාරයට ගන්න. හිතවත් ඇමති කෙනෙක් ගිහිල්ලා කිව්වා, දැන් ඔන්න ඔබ හිරබාරයට ගන්න අන කළා, ඉක්මනට පැනලා යන්න. අර සුළු කාලිංග කුමාරයා රටෙන් පැනලා ගිහිල්ලා කැලේකට ගියා. මදුරට සාගතනුවල ලස්සන රාජකුමාරිකාවක් හිටියා. නේමිත්ත පාඨකයෝ කිව්වා, මේ කුමාරිකාවගේ පුතෙක් සක්විති රජ වෙනවා. මේ කුමාරිකාවගේ පුතා සක්විති රජ වෙනවා කියලා ආරංචියට සෑම රාජ්‍යයකින් අසුම්පත් එව්වා මේ කුමාරිකාව විවාහ කරගන්න. යුද්ධයක්. මහරජුරුවේ බිසවුන් වහන්සේ කුමාරිකාවයි මාලිගාවෙන් පැනලා ගිහලා කැලේට ගියා. කැලේ මුදුනේ පොඩි කුටි සෙනසුනක් හදාගෙන ඉන්නවා. වනපත් මුල් පල කාලා. මේ අම්මයි තාත්තයි පන්සලේ බණ භාවනා කරනවා, පළතුරු ගේනවා. මේ කෙල්ලා ගඟයිනෙන් අඹ ගහක් උඩ නැගලා හැමදාම සින්දු කිය කිය ඉන්නවා. ඊට පස්සේ නිකන් ඉන්න ගමන් කැලේ වැල්වලට මල් ගොතලා මල් මාලයක් හදා හදා කලේ කරේ පැරඳගෙන වන කුමාරිකාවක් වන දෙව්දුවක් වගේ ඉන්නේ. දවසක් අඹ ගහේ එහෙම ඉන්නකොට අර මල් මාලේ වතුරට වැටුණා. ඒ වතුරේ ගහගෙන ඇවිල්ලා පල්ලැහැ ගඟේ පහළ නාන අර කුමාරයා. කුමාරයා වතුරේ බිලා උඩට එනකොට අර මල් මාලේ කරට වැටුණා. චිත්‍රපටයක් වගේ නේ. ඇත්තටම වෙන දේවල්. ඊට පස්සේ දැන් මේ කුමාරයා බැලුවා, මේක ලස්සනට ගොතලා තියෙනවා. සාමාන්‍යයෙන් මල් මාලා ලස්සනට ගොතන්න දක්ෂ කවුද? ඈ, ඔන්න ඔයාලට ලකුණු ටික. ඊට පස්සේ ඔන්න හොයාගෙන 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 ගියා. යනකොට සින්දු කිය කිය ඉන්නවා ගහක් උඩ. කුමාරයාට බයයි, මේ දේවතාවියක්ද, සිද්ධ විද්‍යාන්තරයෙන්ද, එහෙම නැත්නම් කවුද? ඊට පස්සේ කිව්වා මම. ඊට පස්සේ කිව්වා ගහෙන් බහින්න. බහින්න නෑ කිව්වා මම. මම රාජකුමාරිකාවක් කිව්වා. ඊට පස්සේ මෙයා කිව්වා මමත් රාජකුමාරයෙක් කිව්වා. එහෙනම් රාජ වංශයේ තියෙන රහස් කියන්නේ කිව්වා. රජවරු රජවරු අතර තියෙන රාජ වංශී රහස්. ඒව කිව්වා. දෙන්නම දැනගත රජවරු කියලා දෙමව්පියෝ දෙන්න ළඟට ගිහිල්ලා මේ යාළුවා විවාහ කරලා දුන්නා. ඔන්න කුමාරයෙක් උපන්නා. කාලිංග කුමාරයා. ඊට පස්සේ දැන් ඕන ආයා මේ මහරජ්ජුරු මැරුණට පස්සේ අහසෙන් දැනගත්ත රජ්ජුරු මැරිලා කියලා ඒ කාලේ එක එක ශාස්ත්‍ර තිබිලා තියෙනවා. තාන්තකෝ පුතාට දැන් ඔය දෙන්න මේ මොකද්ද මේ ඔබ යන්න දැන් අහවල් රාජ්‍යයට කියලා අර පොඩි පුතා යව්වා. යාට අහසින් යන්න පුළුවන් තපස් රැක් කළා තියෙනවා. ගිහිල්ලා අහවල් ඇමැතිතුමා ළඟට ගිහිල්ලා මෙන්න මේ කඩුවයි මුද්දයි දෙන්න කිව්වා. කඩුවයි මුද්දයි දුන්නා. රාජකුමාරයා බව දැනගත්තා. රජ කළා. සක්විතිවත් පිරුවා. උපෝසත දවසේ සිල් සමාදන් වෙලා උඩු මහන්තලේ ඉන්නකොට චක්‍ර ලක්ෂණය පහළ වුණා. මාණික්කය. සක්විති රජ වුණා. අහසින් යන ඇතෙක් මිදුලේ ඉන්නවා. අහසින් යන අශ්වයෙක් මිදුලේ ඉන්නවා. ශ්වේත වර්ණ.
පුරෝහිත බමුණෙක් පහළ වුණා කාලිංග භාරද්වාජය කියලා අප මහා බෝධිසත්වයෝ. ඊට පස්සේ දවසක් අම්මයි තාත්තයි දෙන්න කැලින් ගෙන්නගෙන යමු කියලා ආකාශයෙන් ඇතා පිට කාලිංග රජ්ජුරුව යනවා. යනකොට එක තැනකදී ආකාශය නැවතුණ ඇතා. යන්නෙම නෑ. ඕනම නොපෙන දෙයක් ගැන විස්තර කියන්න පුළුවන් භාරද්වාජ පරිනායක රත්නයට, පුරෝහිත රත්නයට. තෙන් පුරෝහිතයෙන් අහනවා මොකද මේ? ඊට පස්සේ යාකෝ පොඩ්ඩක් ඉන්න මම බිමට බහින්නම් කියලා බිමට බැස්සා. බිම එක තැනක් තියෙනවා සුදු පාට වැලි ඇතිරිලා. එතන තනකොළ හටගන්නේ නැහැ. රියන් 30ක් විතර දුරින් තනකොළ හටගෙන තියෙනවා. ඒ සෑම තනකොළක්ම දකුණු පැත්තට තමයි කැරකිල්ල තියෙන්නේ. ඊට පස්සේ ඒක අවට වටේට තියෙන ගස්වල හැම දලුවක්ම දකුණු පැත්තට කැරකිලා. පරිනායක රත්නේ පුරෝහිත රත්නේ පුරෝහිතය කියනවා, ස්වාමීනි රජතුමනි, ඔබට ඔතනින් යන්න බෑ. මේ තමයි බුදුවරු බුද්ධත්වයට පත්වෙන බුද්ධ භූමිය. ඔන්න පින්වතුනි, බුදුවරු නැති කාලයක ඒ භූමිය සුදු වැලි ඇතිරිලා තනකොළවත් හටගන්නේ නැතුව දක්ෂිණාවෘතෝ වටේ ගස් කැරකිලා ප්‍රදක්ෂිණා මුඛව තියෙන්නේ. අකනිටා බඹලෝ දක්වා බෙර ඇසක් වාගේ, බෙර කඳක් වාගේ උඩට විමාන පහළ වෙන්නේ නැහැ දෙවිවරුන්ට. ජයසිරි මහ බෝධීන් වහන්සේ උඩ. දැන් ඔහොම දෙයක් තියෙද්දී කාන්තාවක් කිව්වොත් මට බෝධි උඩ නගින්න ඕන කියලා දෙයිද? දෙවියන්ටවත් විමාන පහළ වෙන්නේ නැහැ. ශක්‍ර බ්‍රහ්ම ආදි කාටවත් බෝධීන් වහන්සේගේ උඩින් යන්න බෑ. එක බෙර හැර දෙවුල් බෙරයක් වගේ උඩට මෙහෙම සිලින්ඩරාකාරව ශක්තියක් උඩට විහිදිලා තියෙනවා. විශ්වාස කළේ නෑ රජ්ජුරුව. රජ්ජුරුව කිව්වා නෑ නෑ බලමු බලමු කියලා. ඇතාට අනකලා යන්න කියලා. යන්නේ නෑ. හෙන්ඩුවෙන් යන්න යන්නේ නෑ. බලවත්ව හෙන්ඩුවෙන් යන්න ඇතා මැරුණා. අඩියක් ඉස්සරහට තියන්න බෑ. ඊට පස්සේ පුරෝහිත රත්නේ කියනවා, රජතුමනි ඔබගේ හස්තියා මැරුණා වෙන ඇතෙක් අදිෂ්ඨාන කරන්න. ඊට පස්සේ වෙන ඇතෙක් අදිෂ්ඨාන කළා. ඇතා පිටින් බැස්සා. වන්දනා කළා බුද්ධ භූමියට. රන් රිදී මුතු මැණික් ඇතුරුවා. බොහෝ පුද සත්කාර කළා. බෝධින් වහන්සේ ජීවිතේ පළවෙනි තැනට ගත්තයි භූමිය. බලන්න බෝධින් වහන්සේ නමක් ඇත්තෙත් නැහැ. භූමිය පළවෙනි තැනට ගත්තා. දෙමව්පියෝ ගෙන්නන්න ඇවිල්ලා එතන රාජ්‍ය පිහිටවගෙන හරියට සත්කාර සම්මාන කළා. පින්වත් මහණෙනි, ඒ කාලේ කාලිංග බෝධි කියලා රජ වෙලා හිටියේ මේ ආනන්ද. ඒ කාලේ ඒ රජුරන්ට උපදෙස් දුන්නේ මං කියවා. ඒ කාලේ ඉඳලා එන පුරුද්ද තමයි ওই දිගටම යන්නේ. බෝධින් වහන්සේලාට උපස්ථාන කරනවා. සසර පුරුදු. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා. බෝධින් වහන්සේට රජවරු වැප උපස්ථාන කළා. හරී ආදරෙන් උපස්ථාන කළේ ධර්මාශෝක රජුරෝ. මේඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා අනුලා බිසව ඇතුළු පිරිස මහණ වෙන්න ඕන කියනකොට බෝධින් වහන්සේ සමග සංඝමිත්තාව වඩම්මන්න කියලා පණිවිඩය යවුවා අරිට්ට කුමාරයා. ඊට පස්සේ ඇත්තු ගිහිල්ලා ධර්මාශෝක රජුරුව ළඟ කියා හිටියා. ධර්මාශෝක රජුරුව කියනවා සංඝමිත්‍රාවට, පින්වත් මෑණියනි, මාගේ එකම ප්‍රියමනාප පුත්‍රයා මහින්ද තෙරුන් වහන්සේ ලංකාවේ ඈත. මගේ මුණුබුරා සුමන ඒ සාමණේර තෙරුන් වහන්සේ ලංකාවේ ඈත. මගේ දරුවෙක් කියලා කසාවතක් දැකලා මං සතුටු වෙන්නේ ඔබ වහන්සේ දිහා බලලා. මෑණියනි, ඔබ වහන්සේ ගියොත් මට දුක හිතෙයි. සංඝමිත්‍රාව රහත් තෙරණිය කියනවා, රජතුමනි, බොහෝ දෙනෙකුට යහපතක් වෙයි. ඒ යහපත මට සිද්ධ කරන්න පුළුවන් නිසා තමයි මාගේ සහෝදරයා මාව කැඳවන්නේ. ඒ නිසා හිත හදාගෙන ජයසිරි මහා බෝධීන් වහන්සේ වඩම්මලා මාව ලංකාවට වඩම්මන්න.
රජ්ජුරෝ 17 කල්පනා කරනවා බෝධීන් වහන්සේගේ සාකාවක් කොහොමද ගන්නේ කියලා. මහා තේර රහතන් වහන්සේ නමක් හිටියා, මොග්ගලි පුත් තිස්ස මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ රජුරන්ට කියා හිටින රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට අදිස්ථාන පහක් කළා. අදිස්ථාන කීයක් කළාද? පහක් කළා. රජතුමනි, පළවෙනි අදිස්ථානය තමයි අනාගතයේ ජයත්‍රි මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකා ධරණිතලයේ පිහිටනවා. ඒ පිහිටන්ට බෝධීන් වහන්සේ වඩම්මන කටයුතු ධර්මාශෝක කියලා නරේන්ද්‍රී කියන්නේ. දෙවියන්ට පිය වූ පිය දරසි ධර්මාශෝක. ඒ ධර්මාශෝක රජ්ජුරුවෝ බෝධීන් වහන්සේ ළඟට යනකොට ඒ බෝධීන් වහන්සේ තෙමේම වෙන්වී රං කටාරමේ පිහිටාවා. ඒ කිවි තමන්ම ඉබේම නිකම්ම ඒ බෝධීන් වහන්සේගේ අත්ත නිකම්ම එනවා ගැලවිලා. ඇවිල්ලා පාත්‍රේ පිහිටාවාන් කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ බෝධීන් වහන්සේ ගෙන් නිල් පාට රැස්විහි දේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඒ බෝධීන් වහන්සේ වලා ගැබ අතර දවස් 7ක් නොපෙනී තිබේවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. දැන් අදිෂ්ඨාන කීයද? ඔක්කොම 5න් දැන් කීයක් කළාද? 3ම කුමක් ගැනද? ඊළඟ එක තමයි තූපාරාමේ විනය අකුධාතුන් වහන්සේ තැන්පත් වන දවසේ යමක මහ ප්‍රාතිහාරය පාත්වා. පස්වෙනි එක තමයි රුවන්ගලි මහන්සෑයේ ධාතු නිදන් වන දවසේ බුද්ධ ශ්‍රී දේහය මැවී යමක ප්‍රාතිහාරය පාත්වා. මේ පහම කොහෙට සම්බන්ධයිද? ඒකයි බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවක්. මේ ලංකා ධරණිතලයේ සම්බුද්ධත්වයේ සම්බුද්ධ ශ්‍රී සද්ධර්මයේ පැවතීම. ඒකේ හවුල්කාරය වෙන්න, ශාසනය පැවැත්මට උදව් කරන්න, වචනයකින් හරි අංශු මාත්‍රයකින් හරි කිස් ගහක ප්‍රමාණයකින් හරි ශාසනය පැවැත්මට මහන්සි වෙන්න, ඒක බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් අපි සඵල කරනවා. හවුල්කාරය වෙනවා. පැහැදිලි නේද? ඒකයි ඔහේ නිකං කාලබිල ඔහේ ඉන්දපා. මං දැක්ක අර ඉස්සර රාජ කාලයක ලියලා තියෙන පොතක තියෙනවා, අනිත් අයට සිතක් නැත්තන් දිව්‍ය ලෝකෙත් එපා, අන් අයට යහපතක් වෙනවා නම් අපාය හරහා හරි යනවා කියලා තියෙනවා. එතකොට තවත් කෙනෙකුට යහපත සලසන්න කොච්චර හැංගීමක්. ඒ නිසා එක්කෝ තමන්ට යහපතක් වෙන්න ඕන, නැත්නම් අනිත් අයට යහපතක් වෙන්න ඕන. ශාසනය වෙනුවෙන් තමන් කරපු දෙයක් තියෙන්න ඕන. නිකං ඔහේ නම් ඉන්න හදන්න එපා. ඊට පස්සේ රජ්ජුරෝ සන්තෝසයි. බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළා. බෝධීන් වහන්සේගේ වටේ රන් සළුවක් පළඳුවා. පළඳලා ඈතට වෙලා වැඳගෙන ඉන්නකොට පින්වතුනි, බෝධීන් වහන්සේ අතුරුදහන් වෙලා දක්ෂිණ ශාඛාව විතරක් පේන්න පටන් ගත්තා. ඒතර ලංකාවට බෝධීන් මෙන්න මේ ශාඛාවයි සුදුසු කියලා ඉරුදීයමයි පෙනුනේ. රජ්ජුරුව නෙවෙයි තීරණය කළේ. සියලු බෝධි අතුරුදහන් වෙලා දක්ෂිණ ශාඛාව විතරක් පේන්න පටන් ගත්තා. රජතුමා සාදුකාර දුන්නා. කඳුළු සලසලා සාදුකාර පවත්තලා බෝධීන් වහන්සේගේ ශාඛාව තියෙන තැනට රත්තරන් ඉනිමගක් හැදුවා. මිනිමුතු වතුරල ඒ ශාඛාව ළඟටම යනකොට පුංචි ළමයෙක් එනවා විස්මාරු කරගෙන, විස්කම් දෙව්පුතු පාත්‍රයක් හදනවා. රජතුමනි, මං බෝධීන් වහන්සේ වඩහින්දාන්ට භාජනයක් හදන්න කිව්වා. රත්තරම් පිටක් අරන් මෙහෙම කරකවනවා. කරකවල මැදට අත දාපු ගමන් නිකම්ම පාත්‍රයක් හැදුනා. සිදුරු තියෙනවා.
විස්කන්දව් රජ්ජුරුව මවපු රම් පාන්තරය අනුරාධපුර උඩමළුවේ අදටත් තියෙනවා. ඊට පස්සේ රජතුමා රත්තරන් නූලක් ඇරම්, ඒ නූල ගැට ගැහුව අර දක්ෂිණ සංඛාවේ පේන අවසාන තැන. ඊට පස්සේ රන්සිරියල් වලින් රේඛා නවයක් ඇන්දා අඟල් තුනෙන් තුනට බෝධි එතනින්දලා. ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකා දරණිතලයේ පිහිටනවා නම් මේ බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වෙන්විච්ච එකක් නම් ලංකා දරණිතලයේ මගේ සද්ධාව සත්‍ය නම් බෝධීන් වහන්සේ තෙමීම වෙන් වේවා කියනකොට බෝධීන් වහන්සේ සාකාව වෙන් වුණා. රැස් විහිදෙනවා නිල් පාට. තේරෙනනේ? රැස් විහිදෙනවා. රැස් විහිදිලා ඒ බෝධීන් වහන්සේ රන් කටාරමේ පිහිටනවා. පිහිටලා අර මුල් රේඛා නවයක් ඇන්දා නේද? පළවෙනියට වැඳපු රේඛාවෙන් දිග මුල් ආවා. ඊළඟට ඊට අඩුවෙන්, එහෙම මුල් අඩුවෙන් අඩුවෙන් ඇවිල්ලා නවවෙනි එකෙන් කිරි මුල් ආවා. පාත්‍රේ පිහිටියා. ධර්මාශෝක රජුරෝ දඹදිව් ධරණී තලය, මිහි තලය මුළු ජම්බු ද්වීපේම තුන් වතාවක් පූජා කරනවා. කාටද? අනුරාධපුර උඩමළුවේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ දඹදිව භූමියේ රජ්ජුරුවෝ. රජ්ජුරුවෝ පවරලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ආකාශයට පැනනඟ පාත්‍රෙත් එක්කම විශාල වලාකුලක් ඇවිල්ලා අහසේ වැහුණා. දවස් හතක් පේන්නේ සියලු ආභරණ ගලවලා රජ්ජුරුව දොරටු පාන සුදු පාට රෙද්දක් සිල් ගත්තා වගේ දාගෙන කඩුවක් අතට ඇරන් අර භූමිය වටේ කැරකි කැරකි දවස් හතක් හිටියා. ධර්මාශෝක රජ්ජුරුව මේ මිනි මරලා ලී උඩින් හිටපු චන්දාශෝක. ධර්මාශෝක රජ්ජුරුව ගැන අපි දන්නේ අල්ප මාත්‍රයක්. එතුමාගේ ශ්‍රද්ධාව, ධර්මාශෝක චරිතය ඉගෙන ගත්තොත් පුදුම ප්‍රේමයක් හටගන්නවා ඒ රජ්ජුරුව ගැන, පුදුම කෙනෙක් කියලා. ඊට පස්සේ ඒ ධර්මාශෝක රජ්ජුරුව බෝධීන් වහන්සේ වඩම්මගෙන ඉස්සල සාංචියට වඩිනවා. සාංචිය ඉඳලා තමයි නැවට වඩම්මන්නේ. කඳුළු සලසලා සංඝමිත්‍රාව සමග නැවකින් මුහුදට සේන්දු කරනවා. රජ්ජුරුව කරවටක් දියේ ගිලෙනවා මුහුදේ. බෝධීන් වහන්සේ මුහුදට වඩම්මපු ගමන් මුහුදේ වතුර සෙලවෙන එක නැති වෙලා ගියා. ගව්වක් සුදු නෙළුම් පිපෙන්න පටන් ගත්තා, රතු නෙළුම් පිපෙන්න පටන් ගත්තා, ඕලු මානෙල් ආදී පස්පියුම් පිපෙන්න පටන් ගත්තා. ඒක සත්‍යයක්. රජ්ජුරුව ඒ දැකපු දේ සාංචියේ කැටයම් කරලා තිනවා. අදටත් තියෙනවා, මුහුදේ මල් පිපිලා තියෙනවා, කැටයමක් තියෙනවා සාංචියේ තියෙන. ඊට පස්සේ මේ මොකද්ද මේ නිල්මන් රශ්මි ධාරා විහිදී විහිදී මුහුද උඩින් මොකද්ද මේ වෙන අසිරිය කියලා මුහුදට අරක් ගත්ත නාගයෝ බැලුවා. වටකලා වට කරනකොටම සංඝමිත්‍රා රහන් තෙරණිය ඒ ශනේ මේ මොහොතේම මහ විශාල ගුරුළු වේශයක් මවාගෙන ආකාශය පියාසර කළා. නාගයන්ගේ ඇඟිල්ලේ හිඳෙනවා ගුරුළු දැක්ක ගමන්. වැඳ වැටුණ සමාවෙන්න කියලා. ඊට පස්සේ කිව්වා මොකටද ආවේ? අනේ කියන්නම් ඉස්සෙල්ලා වෙස් මාරු කරගන්න කිව්වා. දැන් සංගමිත රහත් තිරණේ නැවේ වැඩ හිටියා. කිව්වා අනේ බෝධියට වඳින්න ආසාවට ආවේ, අපිට වඳින්න දෙන්න. නැහැ මේ ලංකාවට වඩාම. ඊට පස්සේ කිව්වා අනේ බුදුරජාණන් වහන්සේ මේ රන්තලිය දානකොට ගිහිල්ලා මහා කාල කියලා අපේ කෙනෙක්ගේ ළඟට නෙවෙයි තැලිය වැටුනේ. හත්වෙනි සතියේ මේ බුදුරජාණන් වහන්සේ වැස්සට තෙමිනකොට හයවෙනි සතියේ අපේ කෙනෙ නේද ගයක් හැදුවේ. බුදුරජාණන් වහන්සේ අපලාහ කියන අපේ නාගෙක් දමනය කළා, අනුකම්පා කළා නේද? නන්දෝපනන්ද දමනය කළා, අනුකම්පා කළා නේද? ඇයි අපිට ශ්‍රද්ධාව නැද්ද? අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයිද කියලා ගුණ කියන්න පටන් ගත්තා. සංඝමිත්‍රා රාහත්‍රණිකව එහෙනම් වඩම්මන්න. හැබැයි මතක තියාගන්න, හංගන්න හිතන්න නම් එපා.
බෝධීන් වහන්සේ තුන් ලෝකේ කොතනහරි හැංගුවොත් ඒ හංගපු තැන මේ සංඝමිත්‍රාවට පේන්නේ නැහැ කියලා එකක් නැහැ. එසත් සෙල්ලම් දාන්න වාක්‍යෝ කියලා බෝධීන් වහන්සේ දුන්නා. නාලෝ සතියක් පිදුවා. බෝධීන් වහන්සේ දැන් නැව තනියෙන් යනවා. බෝධීන් වහන්සේ නාග ලෝකෙට වඩම්මලා නාග ලෝකේ සතියක් රන් රිදී මුතු මැණික් පුරවලා උදේ හවස නාගයෝ වඳිනවා. අනුරාධපුර උඩමල්ලි වැඩ සිටින බෝධීන් වහන්සේ නාලෝ මුතු මැණික් උඩ සතියක් වැඩ හිටියා. දෙවියෝ බ්‍රහ්මයෝ වඳිනවා පුදනවා මුහුද දිගටම මල් දානවා ආකාශයෙන් චාමර සල්නවා පවන් සල්නවා සීසත් දරනවා. හත්වෙනි සතියේ බෝධීන් වහන්සේ නැවේ වඩම්මනකොටම නැව ලංකාවට සේන්දු වෙලා මේ වෙන සියලුම දේවල් මිහිඳු මහරහතන් වහන්සේ දඹකොළ පටුනේ අහසේ පේන්න ඉරිදියක් කරලා තිබ්බා. දැන් ඒකත් ප්‍රොජෙක්ටරේ දැම්මා වගේ අහසේ ඔක්කොම පේනවා. නාග වෙනවා, ගුරුළු මැවෙනවා, රජ්ජුරුවන්ට පුදුම සතුටි. මේ අහසේ දැක දැක හිටපු බෝධීන් වහන්සේ අන්න ඈතින් වඩිනවා. රජතුමාට ඉහුන් නැහැ ප්‍රීතිය. සාදුකාර දිදී මුහුදේ ටික 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 වඩිනවා. ගිහිල්ලා රජ්ජුරුව කරක් යනකල් මුහුද ගිලුණා. දෙවියන්ට පිය වූ දේවානම් පිය තිස්ස. ඒ දේවානම් පිය තිස්ස රජ්ජුරුව බෝධීන් වහන්සේ සාදුකාර දිදී වඩම්මගෙන ඒ ඉස්සෙල්ලාම ලංකා ධරණිතලයේ මහපොළොවට බෝධීන් වහන්සේ ඇරම් පළවෙනි පියවර තැබුවේ අදවාගේ දවසක. උඳු අප්පුම් පෝය දවසේ තමයි බෝධීන් වහන්සේ ලංකාවට වැඩමුවේ. ඊට පස්සේ බෝධීන් වහන්සේ හරසර කළා, පූජෝපහාර කරලා අනුරාධපුරයට වඩම්මනකොට මාස 6ක් ගිහිල්ලා වෙසක් පෝය දවසේ තමයි අනුරාධපුරයට වැඩම්මේ. මාස 6ක් පූජෝපහාර කළා තියෙනවා මඟ දෙපස. අනුරාධපුර උඩමළුවේ රෝපණය කරන්න සූදානම් කරලා දේවානම් පියතිස්ස රජුරෝ බෝධීන් වහන්සේ වඩම්මනකොට අහසෙන් ගිහිල්ලා සුදුසු තැන පිහිටියා. ඇයි? මීට කලින් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන ඒ බුදුරජාණන්සේලා හතර නමගම බෝධිය පිහිටන තැනනේ. ඒ නිසා ගෞතම බුදුරජාණන්සේගේ බෝධිය එතන පිහිටියා. මුල් එහෙම පාත්‍රයෙන් පිටට ඇවිල්ලා විහිරිලා ගියා. විශාල වලාකුලක් ඇහිලා ඇවිල්ලා බෝධිය පේන්නේ නැතුව ගියා. දෙවියන් ප්‍රිය වූ තිස්ස, දේවානම් ප්‍රිය තිස්ස රජුරෝ දවස් තුනක් සුදු පාට වස්ත්‍ර ඇඳලා රාජ්‍ය ආභරණ බෝධීන් වහන්සේ ළඟ තියලා කඩුවක් කරන් බෝධිය වටේ සක්මන් කළා තියෙනවා. දවස් තුනක් රටේ රජුරෝ කොහොම ශ්‍රද්ධාවන්ත අපිට හිතෙන්නේ වන්නේ. හැබැයි හිතෙන්නේ නැහැ කියලා කතාවක් නැහැ. දැන් මට මතකයි අපිට ළමයි කීප දෙනෙක් මුණ ගැහුණා. දැන් ඔය මට මතකයි ඔය කන්තලි බෝධි රෝපණය කරන දවසේ ළමයි දෙන්නේ තුන්දෙනෙක් උදේ පාන්දර. දැන් බෝධි උදේ පාන්දර රෝපණය කරන්නේ මේ උදේ පාන්දර බෝධි රෝපණය කළ ඇවිල්ලා මට වැඳලා පින් දුන්නා. ඊට පස්සේ මං ඇහුවා ඇයි කියලා. ස්වාමිනී ඊයේ රාත්‍රියේ එළි වෙනකල් මේ කඩුවක් අරන් මම ප්‍රදක්ෂිණා කළා බෝධි වටේ. තව කෙනෙක් රාත්‍රියේ එළි වෙනකල් චාමර අරන් පවන් සලසලා බෝධීන් වහන්සේ වටේ ගියා. එදිරි ඒ ළමයින්ට හිතිලා නේ. එහෙනම් එවැනි පුණ්‍ය සංස්කාර තියෙන අයත් ඉන්නවා. රජ්ජුරුව දවස් තුනක් කළා. හැබැයි ඉතින් බෝධිවංශය දැනගන්න ඕන. උන්ටකට තමයි තේරෙන්නේ. ඔය කෙටි කරලා කියන්නේ. අතිශෝක්තියෙන් කරුණු විස්තර කර කිව්වනම් ඒ අංශිරිය අපිට දරා ගන්න බෑ. ඊට පස්සේ පින්වතුනි ඒ බෝධීන් වහන්සේ දවස් තුනෙන් මෑන්තෙලා විශාල වෘක්ෂයක් මම හිතේ රියන් 10ක් විතර මම මතක නැහැ විශාල බෝධීන් වහන්සේ නමක් දැන් පේනවා. ඒ බෝධීන් වහන්සේ ළඟ 18 කුලයක ඇත්තෝ උපස්ථාන කළා. බෝධියේ පිළලයක් හැදුණු ගලවන්න වෙනම කුලයක් ඉන්නවා. දුන් අල්ලන්න වෙනම කුලයක් ඉන්නවා. අලි එළවන්න වෙනම කුලයක් ඉන්නවා. අලි එළවන්න
ගින්දර ගහන්ට දරගෙන කටි වෙන වෙන්නවා. ඇයි දරමිටි පෙරහැරද මොකක් දෙයක් කියලගත්ති නො නේද. දන්න ඇද ඕක ලංකා විතියෙන්නේ ඔයාල දන්න ඇත ඇති. ඇයි අර තියන්නේ මේ දරමිටි කැඩුවා රෑදිදි මැරුවක් කියලොයි කවි කියල තියෙන මිනිස්සු. එහෙම දරමිටි අරන් අදටත් කතරගමේදලා පහගමනින් ගෙනවා. ඊට පස්සේ අලියලවන්ට වෙනම කටිය, දුන් අල්ලන්ට වෙන කටිය, පුන් කලස්තියන්ට වෙනම කටිය, වෙනම කුල 18ක්. කොහොමද බෝධිනාථගේ ආරක්ෂා? ඊට පස්සේ බෝධිනාථ ප්‍රාතිහාර්ය පාමින් වැඩ හිටියා. ලංකාවට ලෝකයට සෙත සැලසුවා. රජවරු බෝධිනාථ ළඟ වැඳ වැටුණා. දේවානම්පියතිස්ස රජුරෝ ලංකාව පූජා කළා ජයසිරි මහ බෝධිනාථට. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ එලාරගේ අතනට පත් වුණ නිසා තමයි දුර්ගම රජුරු යුද්ධ කරලා ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ බේරගත්තේ. එලාරගේ යටතේ තිබ්බ බෝධීන් වහන්සේ ඉතින් බෝධියට හානි කළේ නැහැ. ඇයි? ඒ රටේ සිංහලියොත් හිටියා. සිංහලියොත් සේනාවට දාලා හිටියා. නමුත් රජුරෝ ප්ලෑන් කළා රෑට ගිහිල්ලා බෝධිය කපන්න ඕන කියලා. ඊට පස්සේ රෑට ගිහිල්ලා බෝධිය කපන්න ඕන කියලා සේනාව එවනකොට ඔය මේ දාලා හිටියේ සේවකයන්ගේ අතරේ හොඳ සිංහල වීරයෙක් හිටියා. කවුද? නන්දි මිත්‍ර. එයා අංගම් පොර දන්නවා. ඒ කියන්නේ කෙනෙක් මරන්න පුළුවන් සද්දයක්වත් එන්නේ නැතුව. නිලවලට අණින හැටි දානවා. එක කකුලක් පාගෙන අනෙක් කකුලෙන් ඇදලා මිනිස්සු ඉරලා දානවා. තරම් ශක්තියක් තියෙනවා. මෙයාලා හැංගිලා ඉඳලා අර එන සේනාව තප්පරෙන් විනාශ කරනවා සිංහල මිනිස්සු. ඒගොල්ලෝ බෝධි ප්‍රාකාරයෙන් එහැපතට විසිව කරනවා. බෝධියට අධිග්‍රහිත දෙවියෝ මිනි අතුරුදහන් කරනවා. ඇත්ත කතාව. උදේ වෙනකොට සේනාව ගියා ගියාමයි හෝදුවක්වත් නැහැ. රජුරෝ බය වුණා. බෝධියට හානි කළේ නැහැ. ඊට පස්සේ ඒ බෝධීන් වහන්සේ පැවතගෙන ආවා. ප්‍රාංකාර බැමි හැදුවා. නොයෙක් කරදර විපත් ආවා. බෝධීන් වහන්සේ එක එක ස්වභාවික විපත්වලට ලක් වුණා. අතු කැඩුනා. නමුත් යම් හානියක් වෙනකොට ඊට කලින් අනාගතයට බෝධි අංකුරයක් හටගන්නවා. උතුරු දෙසට සාකාව වීදලා නැගෙනහිරට පැතිරිලා අදටත් උඩමළුවේ විජයශ්‍රී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඕන කෙනෙකුට දැක බලා ගන්න පුළුවන්. ලංකා ධරණි තලයේ පූජා කරලා තියෙන නිසා පැරණි පොත්වල තියෙනවා ලැබෙන අස්වැන්නේ අග්‍ර භාගයෙන් කිරිහාර බෝධින්නාන්සිට පූජා කළේ නැත්තම් පවක් කියලා. ඉස්සර මිනිස්සු බෝධියට සක්කාර කළා. දුක් දුරු වෙනවා. ලෙඩ දුක් දුරු වෙනවා. යහපත සැලසෙනවා. කොයි තරම් සැප සැලසුණාද බෝධින්නාන්සලාට බාරහාර වෙලා කොයි තරම් මේ මව්වරු දරුවම් පැතුවාද. අනුරාධපුර ඉන්දියාවේ බෝධීන් වහන්සේ අතුරුදහන් වුණා. තිස්සා රක්කිතා කියලා අසත්පුරුෂ ස්ත්‍රියාවක් ධර්මාශෝක රජුරන්ගේ බිරිඳ බෝධීන් වහන්සේ මඩුකටු ගාලා විනාශ කළා. ආය බෝධිය හැදුනා. රජුරු ඒ දුකෙන්ම මැරුණේ. ධර්මාශෝක රජුරු ලෙඩ වුණේ බෝධිය මැරිච්ච දුකෙන්. සසංග කියලා රජ කෙනෙක් පස්සේ ආවා. එයත් සම්පූර්ණයෙන් ගලවවා. ධර්මාශෝක රජුරන්ගේ මුණුබුරෙක් ආය සත්‍යක්‍රියා කළ බෝධීන් වහන්සේ හටගත්තා. ඔහොම ආක්‍රමණ වලින් ගැලවිලා දැන් ඉන්දියාවේ තියෙන්නේ බෝධීන් වහන්සේගේ මුල් වලින් පැලවෙච්ච පරම්පරා කිහිපයක බෝධීන් වහන්සේ නමක්. විජයශ්‍රී ජයශ්‍රී බුදු වෙන මොහොතේ බුද්ධ අසිරිය දුටු බෝධීන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? අනුරාධපුර උඩමළුවේ. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට නමස්කාර වේවා. ඉතින් ඒ නිසා ඒ බෝධීන් වහන්සේගේ අනුභවය අපි කතා කළේ. ඒ බෝධීන් වහන්සේගේ අනුහසෙන් දුක් දුරු වේවා. සියලු දෙනාට සියලු යහපත සැලසේවා කියන බෝධීන් වහන්සේට වන්දනා කරමු. සාදු සාදු සාදු. නිල්වං පන්සැලිමෙන් මුනිදුට සෙවනදී
තිලොව දිනන මොහොතේ බුදු රැස් සිරි ලැබීමෙන් දිව මං මුනි දුවැනි බෝරජානං වහන්සේ සිහිකොට බැතිසිතින් මං බෝධි රාජා නමාමි සාදු සාදු සියලු දෙනාට උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට සැලසේවා සාදු